प्रभा संश्लेषण आलोक शक्ति आलोक शक्ति आलोक शक्ति उपयोगी करगेन उपयोगी करगेन आलोक शक्ति उपयोगी करगेन कार्बन डाइऑक्साइड हा चलिए दिया ना CO2 कार्बन डाइऑक्साइड हा जलीय अमुद्रव्य के लेसर जलीय के लिए ये ना रासायनिक सूत्र के लिए ना H2O जलीय अमुद्रव्य के लेसर युद्ध आगे ने जलीय अमुद्रव्य कार्बन डाइऑक्साइड हा जलीय अमुद्रव्य के लेसर युद्ध आगे ने हरिताप्रद अडंगु साइल तुल सिदुवन आहार संश्लेषण क्रियावली आहार संश्लेषण क्रियावली आहार संश्लेषण क्रियावली प्रभा संश्लेषण लेस हेंदिन्वे प्रभा संश्लेषण लेस हेंदिन्वे हाय එතකොට ළමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ආලෝක ශක්තිය ප්‍රයෝගික කරගන්නවා ආලෝක ශක්තිය කියන්නේ සූර්යාගෙන් ලැබෙන ආලෝක ශක්තිය තමයි පාවිච්චි කරන්නේ ශක්ති ප්‍රවාහය විදිහට ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධ වෙන නම් ඒකට ශක්තිය අවශ්‍ය වෙනවා එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ශක්තිය ලබා ගන්නේ සූර්යාගෙන් එහෙම නැත්නම් සූර්ය ශක්තිය තමයි ශක්ති ප්‍රවාහය විදිහට පාවිච්චි කරන්නේ එතකොට ක්‍රියා යම් කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා ඕගොල්ලෝ දන්නවා අමුද්‍රව්‍ය තියෙන්න ඕනේ එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් තියෙන්න ඕනේ අමුද්‍රව්‍ය එහෙමත් නැත්නම් ප්‍රතික්‍රියක් කියලා අපි හඳුන්වන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය කියන සාධක දෙක හරි ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න නම් හරිතප්‍රද අන්ත අවශ්‍යම වෙනවා ඒ කියන්නේ හරිත ශාකෘ තුල තමයි ඒ කියන්නේ කොළපාට ශාක තියෙන කොළපාට පත්‍ර තියෙන ශාක. ඒතකොට මේ කොළපාට පත්‍ර තියෙන ශාක වල තමයි මේ කියන හරිතප්‍රද කියන වර්ණකයේ අඩංගු වෙන්නේ. හරිතප්‍රද එහෙම නැත්නම් හරිතප්‍රද අඩංගු වෙන්නේ. හරිත ලව අඩංගු වෙන්නේ. එතකොට හරිත ලව තුලදී තමයි මේ කියන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට දැන් එතකොට ඕගොල්ලන්ට දල අදහසක් තියෙනවා මොකද්ද මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ කියලා. හරි. දැන් මේක අපි අර්ථ දැක්වීමක් විතරනේ කරේ. දැන් අපි යා ප්‍රභා සංශ්ලේෂණය සමීකරණයකින් දක්වන්න. ප්‍රභා සංශ්ලේෂණය සමීකරණයකින් දක්වන්න. හරි. ලියාගන්න. පහලියද ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය प्रभा संश्लेषण क्रियावली प्रभा संश्लेषण क्रियावली पहत आकार पहत आकार पहत आकार वचन समीकरणात्मगिन वचन समीकरणात्मगिन वचन समीकरणात्मगिन इदिरिपत् कलह किय ඉදිරිපත් කළ හැකිය වචන සමීකරණයක් විදිහට ප්‍රභා සංශ්ලේෂණය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි ඉස්සලා බලන්න. වචන සමීකරණය කියනකොට ළමයි ඉස්සලාම අමුද්‍රව්‍ය ගන්නවා කාබන් ඩයොක්සයිඩ් कार्बन डाइऑक्साइड ये
එකතු වෙන අමරාතක ළමයි ජලයත් එක්ක කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙනවා හරි ඊට පස්සේ අපි කිව්වා සූර්ය ශක්තිය එහෙම නැත්නම් ආලෝක ශක්තිය මේ ප්‍රතික්‍රියා සඳහා ಉಪಯೋಗී කර ගන්නවා කියලා. එතකොට මේ අපි ගහන ඊ ඵලයේ උඩ එන්න ඕන ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය. හරි. ඊට පස්සේ අපි මොනවද කරන්නේ? අපි කිව්වා හරිත ප්‍රතිතියනේ එහෙම නැත්නම් හරිත ලවඩංගු ශාක පත්‍රවල විතරයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඊ ඵලයේ යටට එන්න ඕන निष्पादने O2 වායු ග්ලූකෝස් සහ ඔක්සිජන් වායු ග්ලූකෝස් ගත්තම ළමයි දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි දැන් අපිට ශාක වලින් ග්ලූකෝස් හම්බෙන්නේ නැහැ නේද ග්ලූකෝස් ග්ලූකෝස් පිෂ්ඨ විදිහට තමයි ළමයි අපි දන්නවා දැන් වී ශාකයේ පිරිම් ශාකයේ ගත්තොත් එම ඒවා ප්‍රභා සංශ්ලේෂණයේ ඵලය ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ අවසාන ඵලයේ විදිහට වී යට එතකොට පිරිම් වලට එතකොට දැන් වෙන පළතුරු වැදෙන ගහක් ගත්තොත් එම ඇපල් වගේ ශාකයක ग्लूकोजन ऑक्सीजन हाँ पाचन समीकरण में एक दिए हम लिया करना भाई अब तो आपका पहला स्तर हमने दो लिया करना है कार्बन डाइऑक्साइड इतना जाले है ये ना कार्बन डाइऑक्साइड एक तो इन्हें हम लाते करें जाले आते कर जाले आते कहीं कुछ भी ना जाले आते कहीं कुछ भी ना जाले आते कहीं कुछ भी ना इधर लेकर हमने इधर बस है उधर इधर ले उधर आलोक शक्ति आलोक शक्ति इधर ले उधर आलोक शक्ति इतने उड़ा आलोक शक्ति है याते हरिताप्रद इतने याते हरिताप्रद हरिताप्रद निष्पादन पाले है मतलब ना निष्पादित है विषय है मतलब तब प्रतिक्रिया विपत्ति पाले है विषय अभी ढंग में ना होना दलमाए ग्लूकोस सह ऑक्सीजन वायु इतने यहाँ पे थे ग्लूकोस 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 ग्लूकोज सह ऑक्सीजन 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 ළමයි ඔයගලන්ට මේ කියලා දෙන්නේ මම මොකක් හරි තේරෙන්නේ නැති දැනක් හරි මොකක් හරි ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් හරි තියෙනවා නම් chat box එකට ගිහලා message එකක් දාලා කියන්න. හරි. දැන් අපි මේ කතා කරේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වචන සමීකරණයකින්. ඒ කියන්නේ මේ සමීකරණේ පුරාවටම තියෙන්නේ වචන විතරයි. රසායනික සංකේත මුකුත් භාවිතා කරේ නැහැ. හරි. එතකොට දැන් අපිට මේ සමීකරණයම මේ ලියපු සමීකරණයම ලියන්න පුළුවන් තුලිත රසායනික සමීකරණයක් විදිහට. මේ වචන සමීකරණය අපිට පරිවර්තනය කරන්න පුළුවන් තුලිත රසායන සමීකරණයක් බවට. හරි.
මේක රියලි ඉවර නම් පහලින් ලියන්න පහලින් ලියගන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලිත රසායනික සමීකරණයක් තුලිත රසායනික සමීකරණයක් මගින් පහත පරිදි දැක්විය හැක තුලිත රසායනික සමීකරණයක් මගින් පහත පරිදි දැක්විය හැක හරි දැන් එතකොට මේ අපි ලියන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණය තුලිත රසායනික සමීකරණය. ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේදී වචන සමීකරණය අහුවොත් මේ බෝඩ් එකේ ලියලා තියෙන එක තමයි ලියන්නේ. තුලිත රසායන සමීකරණය අහුවොත් දැන් මේ අපි ලියන්න යන එකයි ලියන්නේ. හරි. බලන්න. කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් වලම රසායනික සූත්‍රය CO2 කාබන් ඩයොක්සයිඩ්. එතකොට ළමයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවට භාජනය වෙන්නේ මොකක් විදියට? කාබන් ඩයොක්සයිඩ් වායුව විදියට. කාබන් ඩයොක්සයිඩ් වායුව විදියට. එතකොට අපි G එහෙමත් නැත්නම් ගෑස් වර්ණයක් ඇතුලේ සිම්පල් G අපු මෙන්න මේ විදියට දානවා. එයි මේ භෞතික අවස්ථාව නිරූපණය කරන්න නැත්නම් භෞතික අවස්ථාව පෙන්වන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ වායුවක් විදියට. ගෑස් කියන දාන ළමයි මෙතන G අපු වැටෙන්නේ. වර්ණ ඇතුලේ සිම්පල් G අපු දානවා. හරි. ඊට පස්සේ ද්‍රවයක් විදිහට ජලය මූලකේශ වලින් ලබාගෙන ද්‍රවයක් විදිහටම තමයි සම්බන්ධ වෙන්නේ මොකේද? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට ජලය දායක වෙන්නේ ද්‍රවයක් විදිහට. එතකොට ඒක භෞතික අවස්ථාවක් දක්වනවා කොහොමද? ඒ ලික්විඩ් එකක්. ලික්විඩ් කියන්නේ ද්‍රව අවස්ථාව. වර්ණයක් ඇතුලේ සිම්පල් L අකුර දානවා. සිම්පල් L අකුර දානවා. හරි. ඊට පස්සේ ආලෝක ශක්තිය සහ හරිත අප්‍රද මේ දෙකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ දෙක ඒ විදිහටම ඉතලියු කියනවා. උඩ ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය යට හරිත අප්‍රද. හරිත අප්‍රද. හරි. ඊට පස්සේ තමයි නිෂ්පාදිත ඵලය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලය විදිහට අපිට මොනවද හම්බලා තියෙන්නේ? ග්ලූකෝස්. ග්ලූකෝස් තමයි ප්‍රතිඵලය විදිහට හම්බලා තියෙන්නේ. ග්ලූකෝස් වල රසායනික සූත්‍රය කාබන් 6යි හයිඩ්‍රජන් 12යි O6යි. C6යි H12යි O6යි. ඒකත් අපි ඒ විදිහටම ලියනවා. C6යි H12යි O6යි. එතකොට මේ තමයි ග්ලූකෝස් වල රසායනික සූත්‍රය. එතකොට ළමයි ඕගොල්ලෝ දන්නවා අපිට දැන් ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් විදිහට V ශාකයේ V ඇට හම්බ වෙනවා. එහෙම නැත්නම් හාලයක් හම්බ වෙනවා. එතකොට තිරිඟු ශාකයේ තිරිඟු ඇට හම්බ වෙනවා. එතකොට මේ අනිත් සියලුම ශාකවල ඵලයේ විදිහට තමයි හම්බෙන්නේ. එතකොට මේක අපිට හම්බෙන්නේ මොන අවස්ථාවෙදි? ඝන අවස්ථාවේ. ඝන අවස්ථාවෙන් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේක ග්ලූකෝස් වල වගේ අවස්ථාවක් දක්වන්නේ සොලිඩ් එකක්. එහෙම නැත්නම් ඝන අවස්ථාවේ වරහණක් ඇතුලේ සිම්පල් S අකුර තමයි දක්වන්නේ. වරහණක් ඇතුලේ සිම්පල් S අකුර තමයි දක්වන්නේ ඝන අවස්ථාව නිරූපණය කිරීම සඳහා. හරි. ඊට පස්සේ හම්බෙලා තව මොනවද? ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව. ඔක්සිජන් අපිට හම්බෙන්නේ වාතය වායුව විදිහට. ඔක්සිජන් හම්බෙන්නේ වායුව විදිහට. O2 ගෑස් එකක් විදිහට. එතකොට සිම්පල් G අකුර දානවා වරහණ ඇතුලේ. හරි.
මෙහෙම සමීකරණය ලිව්වට පස්සේ ළමයි මේ සමීකරණය තුලිත නැහැ කියන්නේ දෙපැත්තේ තියෙන පරමාණු සංඛ්‍යා එකිනෙකට සමාන වෙන්නේ නැහැ දෙපැත්තේ තියෙන පරමාණු සංඛ්‍යා එකිනෙකට සමාන වෙන්නේ නැහැ මෙහෙම සමාන කරන්න ළමයි මේ සමීකරණය අපි තුලිත කරන්න ඕන තුලිත කරනකොට ළමයි දෙපැත්තේ තියෙන පරමාණු සංඛ්‍යා සමාන වෙන විදිහට අපිට මේක ඉස්සරහට ගුණාකාරයක් එහෙම නැත්නම් මේකේ අංක කාබන් පරමාණු කීයක්ද අර පැත්තට සමාන වෙනවා කියලා දානවා හරි බලන්න ළමයි මේ පැත්තේ තියෙන කාබන් පරමාණු එකක් කාබන් පරමාණු එකයි වම් පැත්තේ තියෙන්නේ දකුණු පැත්තේ නම් දකුණු පැත්තේ කාබන් පරමාණු කීයක්ද දකුණු පැත්තේ කාබන් පරමාණු 6ක් තියෙනවා මේ C6යි කියලා දෙන්නේ එතකොට කාබන් පැත්තේ කාබන් පරමාණු 6ක් තියෙනවා එහෙනම් මේ පැත්තත් අපි කාබන් පරමාණු 6කට ගේන්න ඕන 6කට ගේන්න නම් කාබන් ඉස්සරහට 6ක් ගන්න එතකොට 6යි CO2 වෙනවා හරි ඊට පස්සේ බලන්න ළමයි එහා පැත්තේ हाइड्रोजन परमाणु 12ක් තියෙනවා හයිඩ්‍රජන් 12ක් තියෙනවා අපි බලමු මේකේ හයිඩ්‍රජන් කීයක් තියෙනවා කියලා මේකේ හයිඩ්‍රජන් කීයද ළමයි හයිඩ්‍රජන් දෙකයි හයිඩ්‍රජන් H2 මේ හයිඩ්‍රජන් දෙකයි තියෙනවා එතකොට අර පැත්තේ 12යි මේ පැත්තේ දෙකයි එතකොට මේ පැත්තට තව කීයක් ඕනද තව 10ක් ඕන තව 10ක් ඕන හයිඩ්‍රජන් පරමාණු එතකොට මේ පැත්තේ 12යි කියන්නේ මේ පැත්තේ දෙකයි මේ මේ පැත්තත් අපි හයිඩ්‍රජන් පරමාණු 12ක් බවට පත් කරන්න ඕන. අතින් දාන්න බෑ. ඒ කියන්නේ වෙනම අපි ආයතනයක හයිඩ්‍රජන් පරමාණු 10ක් එකතු කරන්න බෑ. මේ තියෙන සංයෝගයකට තමයි දාන්න වෙන්නේ. එතකොට අර පැත්තේ 12යි මේ පැත්තේ 2යි තියෙන්නේ. එතකොට 2 12කට කරන්න නම් මොකද කරන්නේ? 6 ගුණ කරන්න ඕන. 2 12ක් බවට පත් කරන්න ඕන. ඒ කියන්නේ 6 වරක් 2 තමයි 12. එතකොට ජලයේ ඉස්සරහට 6ක් වැටෙන්න ඕන. ජලයේ ඉස්සරහට 6ක් වැටෙන්න ඕන. හරි. ग्लूकोज इस तरह का इसलिए आप बटन डोंट है दैम बालू ऑक्सीजन है ऑक्सीजन में बैठ किया था लगा मैं ऑक्सीजन में बैठ किया ना हाई वाला अंत का दोहरा ऑक्सीजन दोहरा किया ना में तरह ऑक्सीजन हाई किया ना अरे में तरह दोहरा हाई में तरह हाई में बैठ किया ना ऑक्सीजन में तरह हाई किया में तरह हाई किया ना में तरह देखा किया में तरह हाई आई में तरह देखा है अटाई किया ये तो उन्हें बैठ दे उसको मैं दहा अटा किया ना ऑक्सीजन අර පැත්තේ තියෙන්නේ 6 2 8 ඔක්සිජන් 8යි තියෙන්නේ. එතකොට අපි මේ පැත්ත 18ක් තියෙනවා නම් අර පැත්ත 18ක් බවට පරිවර්තනය කරන්න ඕන. 18ක් බවට පත් කරන්න ඕන. එතකොට මෙතන 6යි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා එතන තියෙන එක අයින් කරලා යමු. 18ෙන් ඇඩ් කරමු කියන ළමයි 12. 18ෙන් ඇඩ් ගියහම 12යි. එතකොට මෙන්න මෙතෙන්ට ඔක්සිජන් පරමාණු 12ක් වැටෙනවා. මෙතෙන්ට 12ක් වැටෙනවා. 12ක් වැටෙන නම් මොකද අපි කරන්න ඕන? 6ෙන් ගුණ කරන්න ඕන. අර ඒ වගේමයි ඒකට 6 ගුණ කරනකොට 6 වරක් 2 12යි මෙතන 6යි 12යි 6යි කියන ඔක්කොම 18යි සමාන වෙනව නේද? දෙපැත්තේ ඔක්සිජන් පරමාණු ගන්න සමාන වෙනවා. හරි. එතකොට ප්‍රභා සංශ්ලේෂණය තුලිත රසායනික සමීකරණය කියලා හෙව්වොත් 6යි කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා 6යි ජලයත් එක්ක ආලෝක ශක්තිය සහ හරිත ප්‍රතිතලයේ උඩයි යටයි දෙනවා. ඊට පස්සේ ග්ලූකෝස් අණු එකක් හදලා ඔක්සිජන් අණු 6ක් පිටක මෙන්න මේකයි තුලිත රසායනික සමීකරණය. සමීකරණ තුලිතකරණය ගැන ඔයගලන් ඉස්සරහ පාඩම් වලදී ඉගෙන ගන්න තියෙනවා. ඒකින් දැන් ඉගෙන කලබල වෙන්න දෙයක් නැහැ. සමීකරණේ ලියන්න. සමීකරණේ ලියන්න. හැමෝම සමීකරණේ ලියා ගන්නවා. සමීකරණ ලියා ගන්න. පැහැදිලිව නැක් තියෙනවා නම් අහන්න ළමයි. ඕගොල්ලන්ට මොකක් හරි තාක්ෂණික දෝෂයක් එහෙම නැත්නම් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙලා පන්තියට සහභාගී වෙන්න බැරි වුණොත් ඒ කියන්නේ පන්ති අතරමඟදී නැවතිලා ගොල්ලා අයිති වෙලාවකින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් හරි සම්බන්ධ වෙන්න බැරි වුණොත් හරි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ අපේ WhatsApp group එකේ ඉන්නවනේ එතකොට group එකේ admin ගේ number එකට message එකක් දාන්න recording එක ඕනක් කියලා recording එක ගන්න පුළුවන් ඒකින්ද කනෙක්ෂන් එක නැති වුණා කියලා කවුරුත් කලබල වෙන්න එපා ඕගොල්ලන්ට recording එක ගන්න පුළුවන්
හයයි කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා මොනවද එකද හයයි ජලයත් එක්ක ඊට පස්සේ ඊතලයක් ගහලා උඩ ආලෝක ශක්තිය යට හරිත අප්‍රද උඩ ආලෝක ශක්තිය යට හරිත අප්‍රද ලියාගෙන ඉවරද ළමයි ඊට පස්සේ එහා පැත්තේ දකුණු අත පැත්තේ C6යි H12යි O6යි ග්ලූකෝසමේ රසායනික සූත්‍රය C6යි H12යි O6යි C6යි H12යි O6යි සහ ඔක්සිජන් අණු 6ක් හැදෙනවා ඔක්සිජන් අණු 6ක් හැදෙනවා 6යි O2 6යි O2 මෙන්න මේකයි එතකොට ප්‍රබා සංශ්ලේෂණයේ රසායනික තුලිත රසායනික සමීකරණය මේක තමයි කියන්නේ තියෙන්නේ මේක ඕගොල්ලෝ කටපාඩම් කරගන්න කටපාඩම් කරනකොට මේක තුලිත කරලාම කටපාඩම් කරගන්න. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ඉස්සරහට 6ක් වැටෙනවා, ජලය ඉස්සරහට 6ක් වැටෙනවා සහ ඔක්සිජන් ඉස්සරහට 6ක් වැටෙනවා. ග්ලූකෝස් ඉස්සරහට 1යි වැටෙනවා. ග්ලූකෝස් ඉස්සරහට 1යි වැටෙනවා. හරි. කාබන් ඩයොක්සයිඩ් ඉස්සරහ 6යි, ජලය ඉස්සරහ 6යි සහ ඔක්සිජන් ඉස්සරහට 6ක් වැඩෙනවා. හරි, ඒක මතක තියාගන්න. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු නේද? ඉවරයිනේ. හැමෝම ලියලා ඉවරද? හැමෝම ලියලා ඉවරද සමීකරණය? ඉවරද ළමයි? වැඩිපුරම දායක වන්නේ සූර්යාලෝකයේ ඇති රතු සහ නිල් වර්ණ වේ එතකොට ළමයි ලියගන්න රතු සහ නිල් වර්ණ වේ සූර්යාලෝකයේ ඇති රතු සහ නිල් වර්ණ වේ රතු සහ නිල් වර්ණ තමයි ප්‍රබා සංශ්ලේෂණය සඳහා වැඩිපුරම දායක වන්නේ. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නවා සූර්යාගෙන් පෘථිවියට ලැබෙන ආලෝක කිරණ. ආලෝක කිරණ වර්ණ කීයකින් සමන්විත වෙන්නේ? වර්ණ 7කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දේ දුන්නේ පාට 7 කියලා අපි හඳුරගන්නේ. දෙදුනේ පාට හතර විදිහට අපි හඳුරගන්නේ ওই කියන වර්ණ හතර. එතකොට මේ කියන වර්ණ හතෙනුත් ප්‍රධාන වශයෙන්ම ප්‍රබා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා දායක වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රබා සංශ්ලේෂණය සඳහා යෙද වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සූර්ය ආලෝක ශක්තිය කියලා අපි ලියුවේ. ආන් ඒක විදිහට යෙද වෙන්නේ නිල් සහ රතු වර්ණ. නිල් සහ රතු වර්ණ තමයි ප්‍රධාන වශයෙන්ම යෙද වෙන්නේ. හරි. ඒක පැහැදිලි නේද හැමෝටම? හරි. ඊට පස්සේ ලියන්න ඇතින් ප්‍රබාසංශ්ලේෂණය නිෂ්පාදනය වෙනවා කියලා අපි දැන් බලමු මේවා ඇත්තටම වෙනවද කියලා අපි පරීක්ෂණාත්මකව තහවුරු කරගමු. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ඕනමද
මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සහ ජලය ඕනමද මේක සිද්ධ වෙන්නේ එහෙමත් නැත්නම් මේකේ ප්‍රතිඵලයක් විදිහට ග්ලූකෝස් හැදෙනවද සහ ඔක්සිජන් වායුව හැදෙනවද එහෙමත් නැත්නම් හරිතප්‍රද ඕනමද මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න කියන එක අපි පරීක්ෂණ වලින් තහවුරු කරගමු කොහොමද කරන්න කියලා අතරම කිව්වොත් මේ පරීක්ෂණ ඔයගොල්ලන්ට විද්‍යාගාරයේදී කරන්න පුළුවන් පරීක්ෂණ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ මේ පාඩම් ගන්නකොට මේවා ඒ කියන්නේ මේ පරීක්ෂණ මේ විදිහටම කරයි හරි ලියන්න පරීක්ෂණ අංක 1 परीक्षण अंक एक පිෂ්ඨය නිපදවි තිබේදයි පරීක්ෂා කිරීම පිෂ්ඨය නිපදවි තිබේදයි පරීක්ෂා කිරීම හරි දැන් අපි හදන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් විදිහට ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවෙච්ච ශාක පත්‍රයක් තුල පිෂ්ඨය නිෂ්පාදනය වෙලා තියෙනවද එහෙම නැත්නම් පිෂ්ඨය හැදිලා තියෙනවද කියන එක ගැන පරීක්ෂාවට ලක් කරන්න හරි එහෙම ලියලා ඉවරලා යටි ලියාගන්න පරීක්ෂණය කියලා දාන්න නැත්නම් යටි ලියාගන්න අවශ්‍ය උපකරණ හරි අවශ්‍ය උපකරණ කියන්නේ පළවෙනි එක බීකරයක් අංක දාන්න ඕනේ බීකරයක් ඊට පස්සේ පරීක්ෂා නලයක් බීකරයක් පරීක්ෂා නලයක් ඊට පස්සේ තෙපාව ගේනවා ඉස්සරහට බැලන් ගන්න ඉඳලා තෙපාව ඊට පස්සේ බන්සන් දාහකයක් මේවා විද්‍යාගාරයේ තියෙන උපකරණ තමයි බන්සන් දාහකයක් ජලය අවශ්‍ය කරනවා තව ඉතිල් මාධ්‍ය සාරය අවශ්‍ය වෙනවා තව ශාක පත්‍රයක් අතරමඟ මේ හරිත ශාක පත්‍රයක් තමයි කොළපාට ශාක පත්‍රයක් තමයි අවශ්‍ය ශාක පත්‍රයක් ශාක පත්‍රයක් මේක ලියාගන්න ඕයි පහලට මේ විදිහටම පළවෙනි එක බීකරයක් දෙවෙනි එක පරීක්ෂා නලයක් තුන්වෙනි එක තෙපාවක් හතරවෙනි එක බන්සන් දාහකයක් ඊට පස්සේ ජලය එතින් මධ්‍යසාරය සහ ශාක පත්‍රයක් මෙතන තිල් මධ්‍යසාරය සහ ශාක පත්‍රයක් අවශ්‍යයි ශාක පත්‍රයක් අවශ්‍ය වෙනවා ඔයගොල්ලෝ කාට හරි ළමයි 11 අවසරේ කලින් පාඩම් එක يعني 11 අවසරේ දැන් පළවෙනි පාඩම ඉවර කරන්නේ පළවෙනි පාඩමට සම්බන්ධ වෙන්න බැරි සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් WhatsApp group එක වල ඉන්නවනේ WhatsApp group එකට group එකේ අපි දාන link එක ඒ link එකෙන් ගිහිල්ලා ඉවර වෙලා කලින් පාඩම් ටික බලන්න පුළුවන් YouTube එකේ
කලින් සම්බන්ධ නොවිච්ච කෙනෙකුටයි මේ කියන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝට මොකක් හරි ප්‍රශ්නකින් භාගිය සති මගහැරුණා නම් ඒ ඒ විදිහටම බලන්න පුළුවන්. ලින්ක් එක දාලාද කියලා එක්කෙනෙක් අහනවා. ඔයගොල්ලෝ WhatsApp group එකේ ඉන්නවද ඔක්කොම? මෙතන ඉන්න ඔක්කොම ඉන්නවද 10 11 විද්‍යාව කියන WhatsApp group එකේ? जलपात्रवश्य शाखपत्र एक अभी दान मध्यसार और अभी पाविच कथा करें मध्यसार मे इथिल मध्यसार अडंग खेकैरो नलेक जलतापक मैं जलतापक शाख पत्र अड़गने एक दान इथिल मध्यसार अडंग खेकैरो नलेक खेकैरो नले दान पास जलतापक जलतापक यटी बल सन्दापे सफेद सफे में रत् कर द्रावण बिंदु शाखपत्र दान बिंदु एक दान शाखपात्र ඊට පස්සේ සිද්ධ වෙන වර්ණ විපර්යාසය කියන්නේ වර්ණයේ සිදුවන වෙනස. අයඩින් මොන පාට ළමයි ස්වභාවිකව තියෙනකොට පිදුරු කහ පාටයි. පිදුරු කහ පාටේ පිෂ්ඨය තියෙනවනම් ඒක නිල් දම් පාටක්. එහෙනම් නිල් වෙන්න පුළුවන් නැත්නම් දම් වෙන්න පුළුවන්. ඔය අතර පාටකට පත් වෙනවා. පිෂ්ඨය අන්තර්ගත දෙයකට දාපුවා. එතකොට මේ කියන්නේ අයඩින් දාපුවාම ඒක නිල් දම් පාට වෙනවද? එහෙනම් අපිට වෙනත් වර්ණ විපර්යාසයක් දක්වනවා කියන එක පරීක්ෂා කරනවා. හරි. ඊට පස්සේ අපි ලියන්න ක්‍රමය. අවශ්‍ය උපකරණ කියලා ඒ පැත්තෙන් මැටි යන ක්‍රමය ක්‍රමය හරි ක්‍රමය කියලලා අපි ඉස්සෙල්ලා පළවෙනි එක ලියා ගමු ඊට පස්සේ අඳගමු चले तांबान जले तांबन इसल अपने का जले तांबन एक ऐसा काम होता है एक कारण की वाला इसल नाम जले तांबन होंगे जले तांबन ऐसा काम लगाएं एक लिए जो वाला है ऐसा काम है जले तांबन और आप इसल पिपाव के लिए क्यों है पिपाव क्या है मेन मेन जगह
සාදාගත්ත ස්ටූල් එකක් වගේ උපකරණයක් මේකේ පාල් තුනක් තියෙනවා තේපාවට පාල් තුනක් තියෙනවා මට මේක අඳින්න එහා පැත්තේ පාල් දෙක අඳින්න කියන්නේ ඒකයි මේ විදිහට අඳින්නේ පාද තුනක් අන්තර්ගත වෙන මෙන්න මේ විදිහේ පොඩි උපකරණයක් හරි මේක උඩම කියනවා මොකද්ද බීකරේ යලේ ප්‍රෝබු බීකරයක් තියෙනවා මේක උඩ යලේ ප්‍රෝබු බීකරයක් ඊට පස්සේ මේක ඇතුළට අපි අර හරිද සාක පත්‍රයෙන් හරිද සාකේ නැත්නම් කොළ පාට සාකෝද හිවිලියෙන් දැන් කිව්ලා තියෙච්ච විච සාකේකින් කරාගත්තු පත්‍රේ දාලා සම්බන. සම්බන්ට ආවේ සපයන්නේ බන්සන් දාකේ. බන්සන් දාකේ. හරි. ඔන්න ඔය විදිහට තාපය සපයනවා. එතකොට මේ තියෙන්නේ ශාක පත්‍රය. ශාක පත්‍රය මේ මේ තියලා තියෙන ජලය ජලය තියලා තියෙනවා හරි අරගෙන මේක බන්සන් දාහක ඒක නම් අංක ගන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ දන්නවනේ මේ තියෙන්නේ බන්සන් දාහකේ මේ තියෙන්නේ ජල බීකරය එතුළු ජලය පුරවලා ශාක පත්‍රය දාලා හොඳට තම්බනවා තාපය සපයමින් හොඳට තම්බනවා එඳ ගන්න ළමයි ජලතාවකේ පසුව දෙවනි තර ලකුණ යටතේ ක්‍රමයේ යටතේ දෙවනි තර ලකුණ පසුව එම ශාක පත්‍රය පසුව එම ශාක පත්‍රය තම්බාගත් ශාක පත්‍රය කියලා ලියනවා නම් ඔයගොල්ලන්ට වඩාත් හොඳට තේරෙනවා පසුව එම තම්බාගත් ශාක ජලයේ තම්බාගත් ශාක පත්‍රය පසුව එම ජලයේ තම්බාගත් ශාක පත්‍රය පසුව එම ජලයේ තම්බාගත් ශාක පත්‍රය ජලයේ තම්බාගත් ශාක පත්‍රය පසුව එම ජලයේ තම්බාගත් ශාක පත්‍රය මධ්‍යසාර අඩංගු
මධ්‍යසාර අඩංගු මධ්‍යසාර අඩංගු කැකෑරුම් නලයක කැකෑරුම් නලයකට කැකෑරුම් නලයකට කැකෑරුම් නලයකට මධ්‍යසාර අඩංගු කැකෑරුම් නලයකට දමා කැකෑරුම් නලයකට දමා කැකෑරුම් නලයකට දමා මධ්‍යසාර අඩංගු කැකෑරුම් නලයකට දමා එම නලය එම නලය එම නලය ජල තාපකයක බහා ජල තාපකයක බහා එම නලය ජල තාපකයක බහා එම නලය ජල තාපකයක බහා එම නලය ජල තාපකයක බහා තම්බන්න තම්බන්න එම නලය ජල තාපකයක බහා තම්බන්න එම නලය ජල තාපකයක බහා තම්බන්න එම නලය ජල තාපකයක බහා තම්බන්න හරි ළමයි මෙහෙමයි වෙන්නේ තෙපාව අර විදිහටම පාවිච්චි කරනවා මේ අවස්ථාවේදී ඉස්සර බලා ගන්න ඊපස්සේ අඳ ගන්න මේක ජල තාපකයක මහා තම්බන්න එතකොට ඉස්සලා වගේම තෙපාව පාවිච්චි කරනවා ඊට පස්සේ ජල තාපකයක් කියන්නේ ලොකු බීකරයක් මේ වගේ තියෙන ලොකු බීකරයක් ගන්නවා හරිද මේ වගේ ලොකු බීකරයක් ගන්නවා ඊට පස්සේ මේකට ජලය පුරවනවා ජලය පුරවනවා ජලය පුරවනවා හරි ඊට පස්සේ මොකද කරන්නේ අර අපි ඉස්සලා කිව්වේ තම්බාගත් උෂාක පත්‍රය ජලයේ තම්බාගත් උෂාක පත්‍රය ඒක දානවා මතකදොලද කැකෑරුම් නලයක් ඇතුළට ඒක දානවා කැකෑරුම් නලයක් ඇතුළට කැකෑරුම් නලයක් ඇතුළට දාලා කැකෑරුම් නලේ දානවා මේක ඇතුළට ජල තාපකයේ ඇතුළට කැකෑරුම් නලේ දානවා මේ තියෙන්නේ අර තම්බාගත් ශාක පත්‍රය ඒක දානවා කැකෑරුම් නලයක් ඇතුළට කැකෑරුම් නලය ඇතුළට දාලා කැකෑරුම් නලය කොහොමද වෙන්නේ මධ්‍ය සාර කැකෑරුම් නලයේ මධ්‍ය සාර පුරවනවා ඊට පස්සේ මේ මධ්‍ය සාරයි ශාක පත්‍රය අඩංගු කැකෑරුම් නලය මොකටදද දාන්නේ ජල තාපකයේ ඇතුළට ජල තාපකයේ ඇතුළට දාලා වත් කරනවා මේ රූප සරහණ විදිහට තමයි අපිට ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හරි එතකොට මේ තියෙන්නේ ජල තාපකය ජල තාපකය ඊට පස්සේ මේක කැකෑරුම් නලය කැකෑරුම් නලය මේ තියෙන්නේ ජලය කැකෑරුම් නලය ඇතුලේ තියෙන්නේ මධ්‍ය සාර ශාක පත්‍රය ජලයේ තැම්බාගත් ශාක පත්‍රය ජලයේ තැම්බු ශාක පත්‍රය ජලයේ තැම්බු ශාක පත්‍රය තේපාව වලින් තියෙනවා ඒ විදිහටම වංශන් දහකෙන් ගින්දර දාලා ගින්දර සපයලා පාත් කරනවා මේක අතන යන ළමයි මේක අතන ගන්න අපහැදිලි චරක් තියෙනවා නම් අහන්න එද කරලම
ఎంత గంట లమై लमाई फलवी का अभ्यास मैं वाट्सअप ग्रूप दिखराबे उत्साह फलवी का अभ्यास मैं अभ्यास मालाई परीक्षण लबास शाकपात्रे इन पशु एम शाक पात्र 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 जलेन सोदा जलेन सोदा जलेन सोदा जलेन सोदा आयोडीन द्रावणीन बिंदु की प्याक दमा जाले सोदा लेवल वेला आयोडीन जाले सोदा आयोडीन द्रावणीन आयोडीन द्रावणीन बिंदु की प्याक दमा बिंदु की प्याक दमा वर्ण विपर्यासे निरीक्षणे करन्न वर्ण विपर्यासे निरीक्षणे करन्न वर्ण विपर्यास निरीक्षण करें द्रावण बिंदु वर्ण विपर्यास निरीक्षण करना वर्ण विपर्यास निरीक्षण करना वर्ण विपर्यास निरीक्षण करें शाक पत्र मध्य सारी तंबू शाक पत्र अरगिन मध्य सारी तंबू शाक पत्र अरगिन जाले होद बिंदु सिद्धवेन वर्ण विपर्यास वर्ण मुखद वेन्नी परीक्षा करना
ඊට පස්සේ ළමයි මෙහෙම පරීක්ෂා කරනකොට ඒ කියන්නේ දැන් අපි අරගෙන අයිඩෙන් ද්‍රවණය බිඳු කිහිපයක් දාලා පරීක්ෂා කරනකොට බැරි වෙලා හරි අයිඩෙන් බිඳුව දාපු තැන නිල් හරි දම් නිල් හෝ දම් නිල් හෝ කළු නැත්නම් නිල් කළු හරි නිල් දම් හරි නිල් හෝ දම් පැහැයකට හැරුණොත් ඒකේ පිෂ්ඨය නිපද වෙලා තියෙනවා. ඒ කියන්නේ පත්‍රයේ පිෂ්ඨය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ පත්‍රයක පිෂ්ඨය කොහෙන්ද ආවේ? ප්‍රභා සංශ්ලේෂණයෙන් පිෂ්ඨය නිපද වෙලා තමයි විදිහට පිෂ්ඨයේ ශාක පත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. අපිට ඒ විදිහට පිෂ්ඨය ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් විදිහට නිපද වෙලා තියෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. හරි. ලියාගන්න ක්‍රමය කියලා දාන්න ඒ පිරුවම යටින් දාගන්න නිගමනය අයඩින් ද්‍රාවණය දැමූ විට ශාක පත්‍රයට අයඩින් ද්‍රාවණය දැමූ විට ශාක පත්‍රයට අයඩින් ද්‍රාවණය දැමූ විට ශාක පත්‍රයට අයඩින් ද්‍රාවණය දැමූ විට නිල් හෝ දම් එක්ක නිල් පාටම වෙන්න පුළුවන් එහෙම නැත්නම් දම් පාටම වෙන්න පුළුවන් ඔය දෙකෙන් එකක් නිල් හෝ දම් නිල් හෝ දම් නිල් හෝ දම් පැහැ වුණොත් නිල් හෝ දම් පැහැයට නිල් හෝ දම් පැහැයට දම්වල තමයි මේක හද දම් නිල් හෝ කද දම් නිල් හෝ තද දම් පැහැයට හැරුණොත් නිල් හෝ තද දම් පැහැයට හැරුණොත් නිල් හෝ තද දම් පැහැයට හැරුණොත් පිෂ්ඨය නිපද වී ඇති බවට නිගමනය කළ හැකිය. පිෂ්ඨය නිපද වී ඇති බවට නිගමනය කළ හැකිය. පිෂ්ඨය නිපද වී ඇති බවට නිගමනය කළ හැකිය. පිෂ්ඨය හැදිලා තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන් නිල් පාට හරි තලදම් පාට හරි වුණොත්. පිෂ්ඨය නිපද වී ඇති බව නිගමනය කළ හැකිය. ඒ කියන්නේ අයඩින් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දාපුවම ශාක පත්‍රය නිල් හරි එහෙම නැත්නම් තලදම් පාටකට හරි පත් වුණොත් අපිට නිගමනය කරන්න පුළුවන් මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයෙන් පිෂ්ඨය නිපද වෙලා එහෙම නැත්නම් ශාක පත්‍රයේ පිෂ්ඨය අන්තර්ගතයි කියන එක අපිට නිගමනය කරන්න පුළුවන්. හරි. මේකත් ළමයි තව අපිට මේ වැදගත් කාරණා දෙකක් තුනක් විතර කියනවා. මොකක්ද? ඇයි අපි ශාක පත්‍රයේ ජලය තම්බන්නේ? ශාක පත්‍රය ඉස්සල්ලාම ජලය තම්බන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන සෛල මිය යාමට. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය කරන සෛල මැරීමට තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඇයි එහෙම කරන්නේ? ඔබල දන්නවා ආලෝක ශක්තිය දින ඕනම් වෙලාවක ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන සෛලවල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක නවත්තන්න තමයි අපි ශාක පත්‍රය එහෙමනේ ශාක සෛල මියෑම සඳහා ජලය තම්බන්නේ. ඊට පස්සේ මේ ජලය තම්බපු එක මධ්‍ය සාරවල දාලා තම්බනවා. ඇයි මේ මධ්‍ය සාරය දාලා තම්බන්නේ? හරිතප්‍රද දියවීම සඳහා. හරිතප්‍රද දියවෙන්නේ නැහැ. හරිතප්‍රද දියවෙන්නේ නැහැ ළමයි ජලයේ හරිතප්‍රද දියවෙන්නේ නැහැ. මධ්‍ය සාරවල තමයි දියවෙන්නේ හරිතප්‍රද. ඒකෙන් හින්දා මධ්‍ය සාරයේ දාලා තම්බනවා හරිතප්‍රද දිය කිරීම සඳහා. හරිතප්‍රද ඉවත් කරන්න තමයි මධ්‍ය සාරය දාලා තම්බන්නේ. එතකොට අපිට තිබ්බනේ එකක් මේ වගේ මධ්‍ය සාර මේ ජලතාවක මේක දාන්න නැතුව මධ්‍ය සාර ඊකරයකට මධ්‍ය සාර ජලත තාපකයකට පුරවලා ඒක දාලා තම්බන්නේ. ඇයි එහෙම කරන්නේ? මධ්‍ය සාර ගිනි ගන්නා සුළුයි. මධ්‍ය සාර වලට පොඩක් නින්දර වැදුනා ටක් ගාලා ගිනි ගන්නවා. ගිනි ගන්නා සුළුයි. ඒකෙන් තමයි මේ විදිහට ජල තාපකයක බහලා දාලා රත් කරන්නේ. ජල තාපකයක දාලවත් කරන්නේ මධ්‍ය සාර ගිනි ගන්න හින්දා. ඊට පස්සේ ඇයි මේ ශාක පත්‍රය අරගෙන අයිඩී පරීක්ෂාවට ලක් කරන්න කලින් හොදන්නේ? ජලයෙන් හොදන්නේ පත්‍රය ගියවිලා තියෙන මධ්‍ය සාර ඉවත් කිරීම සඳහා. හරි.
निगमने के ला दाव को तीर में यात्री निकाल गए ना निगमने के ला दाव तीर में यात्री निकाल गए ना साला की युद्ध कारणों किया युद्ध कारणों साला की युद्ध कारणों साला की युद्ध कारणों ना तुम्हें पालिक ने सिद्ध करो आंगन का ये ना साला की युद्ध कारणों लिया गया ना साला की युद्ध कारणों क्या दाग गया ना जलताप शाकपात्र प्रभासंश्लेषण जलतापक एक बहार करविए प्रभा संश्लेषण सिद्ध करने प्रभा संश्लेषण सिद्ध करने साइल मैरीम संदहाई साइल मैरीम संदहाई प्रभा संश्लेषण सिद्ध करने साइल मैरीम संदहाई साइलर मैरी में संधाय साइलर मैरी में संधाय इधर बस देवनी कारण आप देख लिया ना सेलेक्टिव यूट्यूब कारण है देवनी का जले तंबू शाक पत्र है जले तंबू शाक पत्र जले तंबू शाक पत्र जले तंबू शाक पत्र जलताप क्या तुल तबा जलता जलताप क्या तुलू जलतापक शाक पत्र जलतापक तुल थेबू जलतापक तुल थेबू जलतापक तुल थेबू मध्य सारे गिलवा थंबाने मध्य सारे गिलवा थंबाने मध्य सारे गिलवा थंबाने लिया ना मध्य सारे गिलवा थंबाने मध्य सारे गिलवा थंबाने हरिताप्रद इवत् किरीमटाई हरिताप्रद इवत् किरीमटाई हरिताप्रद इवत् किरीमटाई मध्य सारे दाल तंबानी मुकरद हरिताप्रद इवत् करंडे कियाने मध्य सार वल तमा हरिताप्रद दिय वेन्ने हरिताप्रद दिय वेन्ने मध्य सार वल हरिताप्रद दिय वेन्ने मध्य सार वल हरि ඊට පස්සේ ලියන්න ඊට පස්සේ සැලකිය යුතු කරුණු ඇටතේ තුන්වෙනි එක ලියන්න තරුවක් ගාල් ලියන්න එක අපි මධ්‍ය සාර වල දාලා තැම්බා ඊට පස්සේ මොකද කරන්නේ හොඳට හොදනවා ඒ කියන්නේ මධ්‍ය සාරේ දාලා තැම්බු ශාක පත්‍රේ හොදින් සෝදනවා හරි කියන්න
මධ්‍යසාරයේ දමා තම්බාගත් මධ්‍යසාරයේ බහා තම්බාගත් මධ්‍යසාරයේ බහා තම්බාගත් मध्यसारे बहातम भागत मध्यसारे बहातम भागत शाकपात्रय 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 जलेन सोदनुये जलेन सोदनुये जलेन सोदनुये जलेन सोदनुये पुनः वक्र जलेन होदनि पत्र जलेन सोदनुये पत्रे तवरीयति पत्रे तवरीयति पत्रे तवरीयति मध्यसार इवत् किरीमटाय मध्यसार इवत् किरीमटाय मध्यसार इवत् किरीमटाय हरि එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී පිෂ්ඨය නිපද වෙනවා කියන එක අපි තහවුරු කරගෙන කියන්නේ පරීක්ෂණාත්මකව ඔප්පු කරගෙන ඉවරයි. එතකොට තද්දම් පහවුණයි කියන්නේ අයිඩීන් දාපුවම ශාකපත්‍රයේ තද්දම් පහ හැරණකින් අපිට පෙනී යන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී පිෂ්ඨය නිපද වෙනවා කියන එක. හරි. ඊගාවට තියෙනවා දෙවනි පරීක්ෂණය. දෙවනි පරීක්ෂණය. ඊට පස්සේ දෙවෙනි පරීක්ෂණ පරීක්ෂණ හරහා තුනක් තියෙනවා එක දිගට ඒ තුනට කලින් අපිට අනුමාතකක් දාගන්න පුළුවන් ලියාගන්න අනුමාතක කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක පරීක්ෂා කිරීම ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක පරීක්ෂා කිරීම අනුමාතක ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක පරීක්ෂා කිරීම प्रभा संश्लेषण अवश्य साधक परीक्षा किरीम प्रभा संश्लेषण अवश्य साधक परीक्षा किरीम परीक्षा कर ඒක විස්තර කරන්න කලින් ළමයි ඔයගොල්ලන්ට පොඩි පණිවිඩ කිහිපයක් දෙනවා දැන් දැන් හරි ඔයගොල්ලෝ දන්නවා දැන් අපි මේ පෙබරවාරි මාසෙ පුරාට මේ කියන්නේ ජනවාරි මාසේ අන්තිම සතිය ඉඳලා මට මතකයි පටන් ගත්තේ ජනවාරි මාසේ අන්තිම සතිය ඉඳලා මේ දැන් පෙබරවාරි ඉවරයි පෙබරවාරි අන්තිම වෙනකම් අපි දවස් 11වසරන දවස් 4යි කරේ දවස් 4ක් ක්ලාස් කරා ඒකදී ඔයගොල්ලෝ දැක්කා අපි පළවෙනි පාඩම ඉවර කරා දැන් දෙවෙනි පාඩමටත් ආවා එතකොට ඔයගොල්ලන්ට මේ ක්ලාස් එකට විගටම මේ විදිහට සම්බන්ධ වෙන්න ඕන නන. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ දැක්කනේ අපි සාමාන්‍යයෙන් ටර්න් එක ඇතුළේ නැත්නම් බාරය ඇතුළේද පාඩම් සියල්ලම ආවරණය කරනවා. ඒක ගැන ඕගොල්ලෝ බය වෙන්නේ නැහැ. හරිද? එතකොට ඕගොල්ලන්ට මේ ක්ලාස් එකට විගටම සම්බන්ධ වෙන්න ඕන අවශ්‍යයට මාර්තු මාසෙ ඉඳලා මාර්තු වල ඉඳලා පේමන්ට් එකක් කරන්න වෙනවා. එහෙම නැත්නම් කාඩ් එකක් ගන්න වෙනවා රුපියල් 500ක ගෙවීමක් කරලා කාඩ් එකක් ගන්න වෙනවා. එතකොට ඕගොල්ලන්ට කාඩ් එක ගන්න කට්ටියට
ට්‍යුට් එක හරි කියන්නේ ඊළඟ පාඩම මේ මේක නම් ප්‍රභාස සංශ්ලේෂණය ප්‍රභාස සංශ්ලේෂණයෙන් පස්සේ පටන් ගන්න පාඩමේ ට්‍යුට් එක මිශ්‍රණ පාඩම ඔයගලන් තියෙන්නේ ඒකේ ඒක ගන්න කිරීම ගොඩක් තියෙනවා ඒ ගන්න කිරීම වලට අදාළ ට්‍යුට් එකයි ඒ ගන්න කිරීම වල ෂෝට් නෝට්ස් උයි ඔක්කොම හම්බ වෙනවා ඒ කියන්නේ ඔයගලන් ඊමේල් ඇඩ්‍රස් එකට ට්‍යුට් සහ ෂෝට් නෝට් අපි එවනවා ඊට පස්සේ අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝ 11 හවසරේ 11 හවසරේ කට්ටියට සාමාන්‍යයෙන් මේ මාසෙ ඉඳලා වගේ පේපර්ස් කරන්න ඕන ඒ කියන්නේ ඔයගලන්ගේ සාමාන්‍ය පෙළ ඕලෙවල් විභාගෙට ටාගට් කරලා ඉවරලා මේ වල ඉඳලා වගේ පේපර්ස් කරන්න ඕන. එතකොට ඔය කියන පේපර්ස් උත් අපි මේ වල ඉඳලම පටන් ගන්නවා මේ ක්ලාස් එකට සමගාමීව. ඒක හින්දා ඕගොල්ලන්ගේ විෂය කර්ම සිලබස් එක සම්පූර්ණ කිරීම ගැනවත් විෂය කර්ම ගැනවත් වද වෙන්න දෙයක් නැහැ. අපි ඒක ගානට වෙලාවට ඒ විදිහට කරනවා. ඕගොල්ලන්ට තියෙන මේ උගන්වන ටික හරියට පාඩම් කරගන්න එක විතරයි. එතකොට ලබන මාර්ක් ඒ කියන්නේ ඊළඟ සතියේ අපිට හම්බෙන්නේ මාර්තු මාස සතියක් නේ මේ සතියේදී ඔයගොල්ලෝ ක්ලාස් එකට ඇඩ් වෙන්න නම් මම WhatsApp group එකටත් දාන්නම් බෑන්ක් නම්බර්ස් දෙක බෑන්ක් නම්බර්ස් දෙකක් තියෙනවා ඒ දෙකෙන් එකකට ඔයගොල්ලෝ 500ක පේමන්ට් එක එහෙම නැත්නම් 500ක ගාස්තුව ගෙවලා කාඩ් එක ගන්න ඕන ඒක අරගෙන ඉවරලා ඒ 500ක ගෙවීම කරාට පස්සේ ඔයගොල්ලන්ට බෑන්කින් දෙවන රිසිට් එකක් ඒ රිසිට් එකේ ඔයගොල්ලෝ රිසිට් එක අපිට WhatsApp කරලා එවන්න ඕනේ ෆොටෝ එකක් ගහලා රිසිට් එකේ ඔයගොල්ලෝ ලියන්න ඕන ඉඩ තියෙන තැනක ඕගොල්ලන්ගේ වසර ඉතලා මම ලියන්නේ ඕගොල්ලන් වෙනවා ලියන්න ඕන ඊට පස්සේ ඕගොල්ලන් ට්‍රේන් 10ට 11 දින කියන එක ලියන්න ඕන සහ වැඩ කරන ඒ කියන්නේ ඊමේල්ස් එන්නේ නැති ඊමේල් ඇඩ්‍රස් එකක් පා හරියටම ඊමේල් එන ඊමේල් ඇඩ්‍රස් එකක් ඕන ඊමේල් පිටියක් ඕන ඊමේල් ලිපිනය ඕන. මෙන්න මේ තුන. ඔයගොල්ලන්ගේ නමයි, වසරයි, ඊමේල් ලිපිනයයි කියන මේ තුනම රිසිට් එකේ කොහෙද ලියලා ඒක ෆොටෝ එකක් ගහලා කියන්නේ රිසිට් එකේ ඔපු රිසිට් එකයි ඒක පිටිපස්සෙන් හරි ගවන්න මේ තුන ලියලා ෆොටෝ එකක් ගහලා අප්පේවන්න ඕන WhatsApp එකට. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ මේ රිසිට් එක එව්වට පස්සේ ඒ සතියේ ඔයගොල්ලන්ට ක්ලාස් එකට ඇඩ් වෙනවා. දැන් ඔයගොල්ලෝ ඇඩ්ලයින් ඔයගොල්ලන්ගේ නම ඉන්නේ. ඔයගොල්ලන්ගේ නම ඉස්සරහට අපි මේ විදිහට දැන් හිතන්නකෝ 1 කියලා මේ ඇඩ්ලයින් නම එතකොට එයාගේ නම ඉස්සරහට අපි ලබා දෙනවා අන්න ඒක WhatsApp group එකට දානවා ගෙම් කට්ටියගේ අංකත් එක්ක يعني ගෙම් කට්ටියට දාන අංකත් එක්ක දැන් අපි නමු යාක බින්වයි එක තුනක් තව එකෙනෙකුට බින්වයි දෙක ඔන්න ඔය විදිහට නම්බර්ස් ටිකක් දෙනවා ඒ කියන්නේ ඕගොල්ලන්ගේ නම දාන්න කලින් මේ නම්බර් එක දාලා ඕගොල්ලෝ Zoom එකේ නම හදාගන්න Zoom එකේ නමට ඉස්සරහින් ඔයගොල්ලන්ට අපි ලබා දෙන නම්බර් එක දාගන්න ඒක ඕගොල්ලන්ගේ සිත් එකේ WhatsApp නම්බර් එකට හරි group එකේ හරි group එකේ දාන එකට ගොඩක් ප්‍රශ්නයක් වෙනවා ඒකෙන් ඉඳන් මේ සිත් එකේ වෙන WhatsApp නම්බර් එකට අපි නැවත ඒ අදාළ අංකේ එවනවා ඒකෙන් ඉඳන් ඔයගොල්ලෝ පළවෙනි සතියේම payment එක කරන්ද ඒ පළවෙනි සතියේ payment එක කරලා ඉවර වෙලා පළවෙනි සතියේ class එක පටන් ගන්න කලින් දවසේ email address එකට ඔය ඩියුට් එක එවනවා අනිවාර්යයෙන් ඒක ගැන ඒකෙන් ඉඳන් ඒ ගැන ඔයගොල්ලෝ කලබල වෙන්න දෙයක් නැහැ හරි බෑන්ක් නම්බර්ස් දෙක මම WhatsApp group එකට දාන්න මිතල් ලියන්න බැහැ මට හරි අපි පාඩම දිගටම කරගෙන යමු ප්‍රවාස සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක පරීක්ෂා කිරීම තමයි මාතෘකාව ප්‍රවාස සංශ්ලේෂණය කිරීම ප්‍රවාස සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක පරීක්ෂා කිරීම හරි ඒක ඇත්තේ පරීක්ෂණයේ අංක 1 පරීක්ෂණයේ අංක 2 ඊට වෙන්නේ තමයි පරීක්ෂණ අංක 2 පරීක්ෂණ අංක 2 හරි දෙක දෙව අංක 2 පරීක්ෂණයට දීලා මම අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්න නම් නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍යද එහෙම නැත්නම් ආලෝක ශක්තිය නැතුව මේක කරන්න බැයිද ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍යමද කියන එක තමයි මේකදී අපි පරීක්ෂා කරන්න යන්නේ හරි ලියාගන්න පරීක්ෂණ දෙක කියලා දාලා ඒක අලගහලා ඉස්සරහින් ලියන්න ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය ආලෝක ශක්තිය
අවශ්‍ය බව පෙන්වීම අවශ්‍ය බව පෙන්වීම අවශ්‍ය බව පෙන්වීම අවශ්‍ය බව පෙන්වීම ළමයි එතකොට මේ මාර්තු මාසෙ ඉඳලා ඔයගොල්ලන්ගේ කියන්නේ මේ දැන් ඔයගොල්ලන්ට හිතන්න ඔයක දවසකට ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න බැරි වුණා. නැත්නම් දැන් ඔය මට පේනවා ගොඩක් කට්ටියගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්න ඉඳලා ඒගොල්ලන්ට එක දිගට සම්බන්ධ වෙලා ඉන්න බෑ සිග්නල් නැති වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒගොල්ලෝ ලෙෆ්ට් වෙනවා ලෙෆ්ට් වෙලා ආයෙ. එතකොට ඔයගොල්ලෝ කාට් එක ගත්තට පස්සේ ඒක කලබල වෙන්න ඕනේ නැහැ. මොකද රෙකෝඩින් එක අපි ඔයගොල්ලන්ගේ අර කියපු ඊමේල් ඇඩ්‍රස් එකට එවනවා. එතකොට රෙකෝඩින් එවන්නේ කාඩ් ගන්න කට්ටියට විතරයි. ඒක හින්දා ඔයගොල්ලෝ කාඩ් එක ගන්න ගත්තාම ඔයගොල්ලන්ට එක ඕනම ගැටලුවක් द्रव्य අවශ්‍ය ද්‍රව්‍ය යටතේ පහළට පහළ දෙන්න. අරගෙන එක. පෝච්චියක සිටවන ලද පෝච්චියක සිටවන ලද මේක විශේෂයි. ඊයගම් හරියටම පෝච්චියක සිටවන ලද පෝච්චියක සිටවන ලද පැය 48ක් පැය 48ක් පෝච්චියක සිටවන ලද පැය 48ක් අඳුරේ තැබූ පෝච්චියක සිටවන ලද පැය 48ක් අඳුරේ තැබූ ශාකයක් පෝච්චියක සිටවන ලද පැය 48ක් අඳුරේ තැබූ ශාකයක් පෝච්චියක සිටවන ලද පැය 48ක් අඳුරේ තැබූ ශාකයක් පෝච්චියක සිටවන ලද පැය 48ක් අඳුරේ තිබු ශාකයක්. හරි. පෝච්චියක හිටවපු අඳුරේ තිබු ශාකයක්. මේ කියන්නේ මොකද්ද ළමයි? ඔයගොල්ලෝ පෝච්චියක හිටවන සාමාන්‍ය පොඩි ප්‍රමාණයේ ශාකයක්. පෝච්චියක සිටවපු එකක් අරගෙන අඳුරේ තියන. අඳුරේ තියන කියන්නේ මොකක් හරි කබඩ් එකක දාලා දවස් දෙකක්. පැය 48ක් කියන්නේ දවස් දෙකක් යනකම් කබඩ් එක තුලින් එළියට ගන්නෙ නැහැ. කබඩ් එකක් ඇතුලේ දවස් දෙකක් යනකම් දාලා තියනවා. ඊට පස්සේ මේක එළියට අරගෙන මේ පරීක්ෂණයට ලක් කරන්නේ. හරි. පෝච්චියක සිටවන ලද පැය 48ක් අඳුරේ තිබු ශාකයක්. ඊට පස්සේ මොනවාද? පිෂ්ඨ පරීක්ෂාව මේකෙන් सिद्ध කරන්න ඕනේ. එතකොට පිෂ්ඨ පරීක්ෂාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඕන. ලියාගන්න. පැය 48ක් අඳුරේ තිබු ශාකයක්. ඊට පස්සේ ලියන්න. අයඩින් ද්‍රාවණය. අයඩින් ද්‍රාවණය ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ළමයි කළු සහ ලියන තුන්වෙනි එක කළු සහ අවර්ණ පොලිතින් පටි කළු සහ අවර්ණ අවර්ණ කියන ළමයි පාටක් නේද ඕගොල්ලෝ දැකලා තියෙන ඕගොල්ලෝ පොත් වලට එහෙම දාන ඉතිකොල දෙන්නේ පාටක් සමහර අපේ පාට නැති අංග කළු සහ අවර්ණ පොලිතින් පටි 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 ක්‍රමය යටතේ පළවෙනි එක ලියන්න මං කියන ගමන් විස්තර කරගෙන යනවා මොකද නැත්තම් ගොඩක් වෙලා යනවා අපිට වෙලාවට පාඩම ඉවර කරගන්න බැරි වෙනවා කියන ගමන් විස්තර කරගෙන යනවා හරි කියන්න ක්‍රමය යටතේ පළවෙනි තර ලකුණ ක්‍රමය යටතේ පළවෙනි එක පෝච්චියක සිටවන ලද
coach එක සිටවන ලද coach එක සිටවන ලද පැය 48ක් පැය 48ක් coach එක සිටවන ලද පැය 48ක් අඳුරේ තිබූ ශාකයේ අඳුරේ තිබූ ශාකයේ අඳුරේ තිබූ ශාකයේ අඳුරේ තිබූ ශාකයේ සමාන ප්‍රමාණයේ සමාන ප්‍රමාණයේ අඳුරේ තිබූ ශාකයේ සමාන ප්‍රමාණයේ සමාන ප්‍රමාණයේ ශාක පත්‍ර දෙකක් ශාක පත්‍ර දෙකක් සමාන ප්‍රමාණයේ ශාක පත්‍ර දෙකක් තෝරා ගන්න තෝරා ගන්න සමාන ප්‍රමාණයේ ශාක පත්‍ර දෙකක් තෝරා ගන්න ඊට පස්සේ මේ පත්‍ර දෙක නම් කරනවා A පත්‍රය සහ B පත්‍රය කියලා. A පත්‍රය සහ B පත්‍රය ඒක ලියා ගන්න ඕනේ නැහැ. සමාන ප්‍රමාණයේ පත්‍ර දෙකක් තෝරා ගන්න. ඊට පස්සේ ලියන්න වරහන් ඇතුළ දාන්න වරහන් ඇතුළ දාන්න A හා B පත්‍ර ලෙස නම් කරන්න. A හා B පත්‍ර ලෙස නම් කරන්න. A හා B පත්‍ර ලෙස නම් කරන්න. තෝරා ගන්න කිව්වම ළමයි කඩලා ශාකයෙන් කඩලා ඉවතර ගන්නෙ නෑ ශාකයෙන් තියෙද්දිමයි මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ තෝරා ගන්න ඒ හා බී පත්‍ර ලෙස නම් කරන්න හරි ඊට පස්සේ වරහන් ඇතුලේ ගලිව්වේ හරි ඊට පස්සේ ලියන්න එම තෝරාගත් පත් ඒ පත්‍රේ තෝරාගත් ඒ පත්‍රේ තෝරාගත් ඒ පත්‍රයේ තෝරාගත් ඒ පත්‍රයේ යම් කොටසක් යම් කොටසක් තෝරාගත්තු ඒ පත්‍රයේ යම් කොටසක් යම් කොටසක් කළු පොලිතීනයෙන්ද කළු පොලිතීනයෙන්ද කළු පොලිතීනයෙන්ද කළු පොලිතීනයෙන්ද B පත්‍රයේ යම් කොටසක් B පත්‍රයේ යම් කොටසක් B පත්‍රයේ යම් කොටසක් මේ පත්‍රයේ යම් කොටසක් මේ පත්‍රයේ යම් කොටසක් අවර්ණ පොලිතීනයෙන්ද ආවරණය කරන්න අවර්ණ පොලිතීනයෙන්ද ආවරණය කරන්න මේ පත්‍රයේ යම් කොටසක් අවර්ණ ගන්නකද අවර්ණ පොලිතීනයේ අවර්ණ පොලිතීන කැලේ අවර්ණ පොලිතීනයෙන් ආවරණය කරන්න අවර්ණ පොලිතීනයෙන් ආවරණය කරන්න හරි දැන් අපි බලමු මේ කොහොමද මේ ඔය කියන පියවර ටික කරේ හරි අවර්ණ පොලිතීනයෙන් ආවරණය කරපු තැනම අන්තිමට කරේ මේවයි සිද්ධු शाख्याल
අද විදියවදන්නේ මම කිව්වා ඉතලා මේ ෂාක් එක පිටින්ම අරගෙන ගිහිල්ලා يعني කෝච් එකේ මේ ෂාක් එක පොඩි පොඩි ප්‍රමාණයක් ෂාක් එකක් ගන්නේ මේක අරගෙන ගිහිල්ලා කබඩ් එකක් අතුල දාලා දවස් දෙකක් අඳුරේ තියනවා කබඩ් එක වහලා අඳුරේ තියනවා දවස් දෙක හරිද ඊට පස්සේ කරන්නේ සමාන ප්‍රමාණයේ ෂාක් එකක් දාන අපි તો අපි මේ දෙකම මේ දෙකම මෙලක සමානයි කියලා හිතන්න මේ දෙක ප්‍රමාණය සමානයි සමාන ප්‍රමාණයේ ෂාක් එකක් දෙකක් තෝරා ගන්නවා කියන්නේ මේක කඩලයින් කරනවා කියන එක නෙමෙයි මේකයි මේකයි කියලා අපි තෝරගන්න. මේ පත දෙකම අපි තෝරගන්න. හරි. තෝරගත්තා. ඊට පස්සේ මේ දෙකට අපි නම් දෙකක් දෙනවා මොකද්ද? එකක් A අනිත් එක B කියලා. අපි මේක මේක නම් කරමු A. මේක නම් කරමු B කියලා. මේක A මේක B. හරි. ඊට පස්සේ මොකද? A පත්‍රයේ කොටස. A පත්‍රයේ කොටසක් අපි ආවරණය කරනවා කළු පොලිතින් කැරේ. ඒ කියන්නේ මොකක්ද? මේ A පත්‍රයේ මුගහේ තියෙන මේකේ කොටසක් අර අපි ගත්තු කළු පොලිතින් කැලේ මෙන්න මේ විදිහට ආවරණය කරනවා. කළු එකෙන් ඔන්නු ආවරණය කරගන්න කොටසක්. දැන් මේ කොටසක් ඔය විදිහට ආවරණය කරනවා. ඊට පස්සේ B එකේ අනිත් අවර්ණ පොලිතින්ෙන් ආවරණය කරනවා. අවර්ණ පොලිතින්ෙන් ආවරණය කරනවා. මේක කළු එක මේක අවර්ණය. අවර්ණකින් ආවරණය කරනවා B එකේ කොටස. ඊට පස්සේ මේ ඇටවම ගෙනිහිල්ලා මේ මාවරණය කරපු ඇටවම ගෙනිහිල්ලා පැය 3ක් 5ක් අතර කාලය. පැය 3 එහෙම නැත්නම් 5ක්. පැය 3ක් 5ක් අතර කාලයක් අපි දිනනවා අවුවේ. එහෙම නැත්නම් සූර්ය ආලෝකයට නිරාවරණය විදිහට නිරාවරණය වෙන විදිහට පැය 3ක් 5ක් අතර කාලයක් තියෙනවා. ඉරවලිය වැඩෙන ස්ථානයේ. ඊට පස්සේ මේ පත්‍ර දෙක සඳහා පිෂ්ඨ පරීක්ෂාව සිද්ධ කරනවා පිෂ්ඨ පරීක්ෂාව සිද්ධ කරනවා හරි මේක ළමයි 2000 මට මතක විදිහට 2017 හරි 19 හරි ඕ ලෙවල් වල ස්ට්‍රක්චර්ඩ් එක එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රේ මේක විස්තර කරන්න විස්තර ගන්න මේක දීලා ඇටෝම ඇදලා පරීක්ෂණේ වල පරීක්ෂණේ පියවර ටික දාලා උත්තර ලියන්න දීලා තිබ්බා හරි ලියා ගන්න අඳගන්න ළමයි මේක අවර්ණ පොලිතින මේක මේක කළු පොලිතින එකක් අවර්ණ එකක් කළු පාට එද ගන්න එදගේ නම් කරගන්න මේක A පත්තේ මේක B පත්තේ අනිත් එක හරි. එතන ඉවරද ඔක්කොම? හරි. ඊට පස්සේ දැන් අපි පියවර දෙකක් හදමු කියලා විස්තර කිරීමට පියවර දෙකක් ලියුවේ තුන්වෙනි පියවර තුන්වෙනි එක විදිහට ලියන්න. ක්‍රමයේ යටතේ තුන්වෙනි එක විදිහට ලියන්න. පසුව මෙම ඇටවුම පසුව මෙම ඇටවුම පසුව මෙම ඇටවුම පසුව මෙම ඇටවුම පැය 3ක් 5ක් අතර කාලයක් පසු මේ මැටුව පැය 3ක් 5ක් පසු මේ මැටුව පැය 3ක් 5ක් අතර කාලයක් පසුව මේ මැටුව
පැය 3ත් 5ත් අතර කාලයක් පැය 3යි 5යි අතර කාලයක් તો පැය 4ක් එහෙම නැත්නම් පැය 5ක් පැය 3ත් 5ත් අතර කාලයක් හිරු එළිය වැටෙන ස්ථානයක තවන්න හිරු එළිය වැටෙන හිරුවෙලිය වැටෙන ස්ථානයක තබන්න හිරුවෙලිය වැටෙන ස්ථානයක තබන්න හිරුවෙලිය වැටෙන ස්ථානයක තබන්න පැය 40ට පැය 3ත් 5ත් අතර කාලයක් හිරුවෙලිය වැටෙන ස්ථානයක තියෙනවා හරි ඒ කියන්නේ මේ විදිහට ඇටෝම අටෝල ඉවරලා අපි ගෙනිහිල්ලා හොඳට අවුවැටෙන තැනක පැය 3ත් 5ත් අතර කාලයක් එක්ක පැය 4ක් පැය 5ක් උපරිම කාලයක් තියෙනවා අවුවැටෙන තැන. හරි. ඊට පස්සේ කියන්න ඊළඟ කාරණාව ඒ කියන්නේ ක්‍රමයේ යටතේ හතරවෙනි එක පසුව पिष्ट परीक्षा सिदु करन्न पशु एबी शाक पत्र देख संदहा एबी शाक पत्र देख संदहा ये भी शाक पत्र देख संदहा ये भी शाक पत्र देख संदहा पिष्ट परीक्षा व सिद्ध कराने पिष्ट परीक्षा व सिद्ध कराने ये भी शाक पत्र देख संदहा पिष्ट परीक्षा व रकालिंग परीक्षण ये विधेयत में सिद्ध करो पिष्ट परीक्षा के बाद लम्बे गाने आई डी इंद्रावणी विद्युत की व्याख्या डाल सिद्ध ने बारह में पर ඒ විශාක පත්‍ර සඳහා පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන්න පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන්න හරි මොකක් වෙයිද ළමයි මේ පිෂ්ඨ පරීක්ෂාවෙන් හරි බලන්න पिष्ट परीक्षा सिद्ध करेंगे ए बी पात्र सिद्ध करना है ये नए पात्र इनका बी पात्र मेरे का ए मेरे का बी अभी ए पात्र के मगर बिल्कुल नहीं करें ए वाले मगर करें खालू पार्ट पॉलिटिन नहीं आ रहे का मैंने मैं मैंने तो खालू पार्ट पॉलिटिन नहीं अब तो हाँ කල්පාර පොලිතින් එකකින් තම ආවරණය කළ දෙයක්. දැන් මේ පොලිතින් එක ගලවලා අයින් කරනවා. පොලිතින් එක ගලවලා අයින් කරනවා. කල්පාර පොලිතින් එක ගලවලා අයින් කරනවා. ඊළඟට B එක එහා මෙහා පේන්නේ එහෙම නැත්නම් විනිවිද පෙනෙන පොලිතින් එකකින් තම ආවරණය කළ දෙයක්. ඒකත් ගලවලා අයින් කරනවා. විනිවිද පෙනෙන පොලිතින් එකත් ගලවලා අයින් කරනවා. දැන් මේ දෙකේම පොලිතින් කොළ ගලවලා අයින් කරලායි තියෙන්නේ. ඊට පස්සේ මේකට දාන මොනවද? අයදි අයඩින් ද්‍රාවණය බිඳු කිහිපයක ගානේ අයඩින් දා අයඩු බිඳු කිහිපයකින් දානවා අයඩු දා එතකොට මොකක් වෙයිද ළමයි අයඩින් දා අයඩින් දා අයඩින් දා අයඩින් වර්ණ විපර්යාසයක් දෙන්නේ එහෙම නැත්නම් පිදුරු කහපාට අයඩින් නිල් හෝ තද දම් පහයට ලක් වෙන්නේ. අයිඩින් දාපම තද දම් පහයට පත් වෙන්නේ පිෂ්ඨයේ අන්තර්ගතන. පිෂ්ඨයේ අන්තර්ගතන තමයි තද දම් පහයට පත් වෙන්නේ. හරි. එතකොට දැන් අපි අර කළුපාට ඒ පත්‍රයේ කළුපාට පොලිතින් කොලයකින් ආවරණය කරලා තිබුණු ප්‍රදේශයක් තියෙනවා. කළුපාට පොලිතින් කොලයකින් ආවරණය කරලා තිබුණු ප්‍රදේශයක් තියෙනවා. එතකොට මේකට හම්බෙනවද සූර්යාලෝකේ කළුපාට පොලිතින් එකකින් බහලා තියෙන කොටසට හම්බෙනවද සූර්යාලෝකේ? සූර්යාලෝකේ හම්බෙන්නේ නැහැ. සූර්යාලෝකේ හම්බෙන්නේ නැහැ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ.
සූර්යාලෝකය නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයක් නැහැ. එතකොට කළු පාට පොලිතින් එකකින් ආවරණය කරලා තිබ්බ හරිය. කළු පාට පොලිතින් එකකින් ආවරණය කරලා තිබ්බ ප්‍රදේශය අයිඩින් පරීක්ෂාවේ මොන වගේ විවේචනයක් දීද? අයිඩින් පරීක්ෂාවේ මොකද වෙන්නේ? වර්ණ වෙනසක් දක්වන්නේ නැහැ. වර්ණ වෙනසක් දක්වන්නේ නැහැ. එතකොට ලක් අපි පොලිතින් එකකින් ආවරණය කරලා තිබ්බේ මෙන්න මේ මැද හරිය. එතකොට අයිඩින් පරීක්ෂාවේදී වර්ණ විපර්යාසයක් දෙනවා. මේ මැද කොටස වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ කළු පාට පොලිතින් එකකින් ආවරණය කරලා තිබිච්ච කොටස වර්ණ විපර්යාසයක් ලබා දෙන්නේ නැහැ. නමුත් දෙපැත්ත ආවරණය කරලා තිබුණා. මේ පැත්ත ඊළඟට ආවරණය කරලා තිබුණා. ඒතකොට අයිඩින් වලදී වර්ණ විපර්යාසයක් දෙනවා. මොකද මේ පැත්තේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙලා පිෂ්ඨය නිපද වෙනවා. පිෂ්ඨය නිපද වෙනවා. එතකොට මේ දෙපැත්ත අපිට වර්ණ මේ මොකද? පිෂ්ඨ පරීක්ෂාව ලක් කරපුවාම මොනවාකින් දක්වන්නේ? මේ හරි කල ලම් හරි පත් මේ පාට හරි තද ලම් පාට හරි පත් වෙනවා. නමුත් මේ මැද කොටස වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ. ඒකට වර්ණ විපර්යාසයක් නැත. වර්ණ විපර්යාසයක් නැත. ඇයි ලැබෙන්නේ? පිෂ්ඨය ඉපද වෙන්නේ නැති නිසා. හරි. ඊගාව මේ පත්ේ මොකද කරලා තියෙන්නේ? විනිවිද පෙනෙන පොලිතින් පටියකින් තමයි ආවරණය කරලා තිබෙන්නේ මෙන්න මේ මැද. මේ කොටස ආවරණය කරලා තිබෙන්නේ විනිවිද පෙනෙන පොලිතින් පටිය. එතකොට දැන් මේක එක අයින් කරලා තියෙන්නේ. එතකොට මේකට අයිඩින් දාපුවම මොකක් වෙයිද? විනිවිද පෙනුනට සූර්යාලෝකය හම්බ වෙනවා. විනිවිද පෙනුනට සූර්යාලෝකය හම්බ වෙනවා. එහෙනම් නැත්නම් ආලෝක ශක්තිය ආශ්‍රේ සයිඩ් වලට ලැබෙනවා. ඒ ආවරණය කරලා තිබ්බ හරිය. විනිවිද පෙනෙන හින්දා සූර්යාලෝකය හරහා ගමනවා. එතකොට සූර්යාලෝක සූර්ය ශක්තිය ලැබිලා එහෙම නැත්නම් ආලෝක ශක්තිය ලැබිලා එතකොට මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එතකොට ඒකේ මේ පැත්තම අයිඩින් පරීක්ෂාව දුක වෙන්නේ. මේ ආවරණය කළ දුක පිළිපත් කරන එක මොකද වෙන්නේ? ඒකත් නිල් පාට වෙනවා. අනිත් පැත්ත පිටිපස්සෙන් ඒකත් නිල් පාට වෙනවා. මැද කොටසත් හොඳට ආලෝකය ලැබුණා කල් දෙපැත්තටම වගේ. එතකොට ඒක නිල් එහෙම නැත්නම් තද ලම් පාටක් වෙනවා. නිල් හරි තද ලම් පාටයි පත් වෙනවා. ඒකත් ඔන්න ඔය විදිහට නිල් පෝ තදදම් හැඩ දක් වෙනවා. ඒකර මුළු පත්‍රයම තදදම් පාට වෙනවා. මුළු පත්‍රයම තදදම් පාට එහෙම නැත්නම් නිල් පාටට පත් වෙනවා. නිල් පෝ තදදම් පාට වෙයි. නිල් පෝ තදදම් පාට වෙයි. හරි. ඊට පස්සේ ලියා ගන්න යටින් යටි ලියන්න අඳින්න එපා ලියන්න අඳින්න එපා මේ කියන එක ලියා ගන්න ශාක පත්‍ර දෙකට ඒහා බී ශාක පත්‍ර දෙකට ශාක පත්‍ර දෙකට අයඩින් දැමුවිට ශාක පත්‍ර දෙකට අයඩින් දැමුවිට පහත පරිදි වර්ණ විපර්යාසයක් ලබා දී හරි පහත පරිදි වර්ණ විපර්යාසයක් ලබා දී කියලා ලිවන් ඊට පස්සේ ලියන්න නිගමනය අපේ මේ පාට සම්බන්ධ කියන්නේ නිගමනය නිගමනයට දෙය කියන්නේ කියන්න නිගමනයට දෙ නිගමනය කියලා මේ දෙක ඇඳලා ඉස්සලා නිගමනය කියලා ලියලා මේ දෙක අඳින්න මේ දෙක ඇඳ ගන්න මේක A පත්‍රය මේක B පත්‍රය ඔය විදිහට ඇඳ ගන්න වෙනක
संपूर्ण आयोडीन परीक्षा वाले लाख के लिए बीटे आयोडीन परीक्षा वाले लाख के लिए बीटे ये पत्र है आयोडीन परीक्षा वाले लाख के लिए बीटे खालू पॉलीथीने नावरने करती बु कोटसर खालू पॉलीथीने नावरने करती बु कोटसर खालू पॉलीथीने आवरने करती बु कोटसर खालू पॉलीथीने खालू पॉलीथीने आवरने करती बु कोटसर वर्ण विपर्यासयक् नोदक्वाय वर्ण विपर्यासयक् नोदक्वाय खालू पॉलीथीने आवरने करती बु कोटसर वर्ण विपर्यासयक् नोदक्वाय एक हम मोटम पहेदरी नि दें खालू पॉलीथीने आवरने करती बु कोटसर වර්ණ විපර්යාසයක් දක්වන්නේ නැහැ. හරි වර්ණ විපර්යාසයක් නොදක්වයි. ඊගාව කරුණ ඉදිරියෙන්ද ඊගාව කරුණ B පත්‍රයට අයඩින් ද්‍රාවණය දැමුව විට B පත්‍රයට අයඩින් ද්‍රාවණය දැමුව විට B පත්‍රයට අයඩින් ද්‍රාවණය දැමුව විට बी पत्र आईडीन द्रावण दमोवीट अवर्ण पॉलीथीन अवर्ण पॉलीथीन अवर्ण पॉलीथीन अवर्ण पॉलीथीन आवरण करतीबु कोटस अवर्ण पॉलीथीन आवरण करतीबु कोटस අවර්ණ පොලිතීනයෙන් අවර්ණ පොලිතීනයෙන් ආවරණය කර තිබු කොටස ශාකපත්‍රයේ අවර්ණය කර තිබු කොටස ශාකපත්‍රයේ අනෙක් කොටස් මෙන්ම अनेक कोटस में इनमें तादा दम हो नील पहवे 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 हाँ और नौ दिखाई निरीक्षण दे इधर बस से लिया ने आदि ये वाली बोर्ड पर से लिया ने ए शाग पत्रे चल लिया ने ए शाग पत्रे ये गावट लिया ने ए शाग पत्रे खालू पॉलीथीने नावरने करती बु कोटस खालू पॉलीथीने नावरने करती बु कोटस खालू पॉलीथीने आवरण करती बु कोटस खालू पॉलीथीने आवरण करती बु कोटस वर्ण विपर्यासयक् नोदुन्ने वर्ण विपर्यासयक् नोदुन्ने बु कोटस वर्ण विपर्यासयक् नोदुन्ने वर्ण विपर्यासयक् नोदुन्ने एम कोटसट एम कोटस्थित
එම කොටසට හිරු එළිය හිරු එළිය හිරු එළිය හිරු එළිය නොලැබුණු බැවිනි හිරු එළිය නොලැබුණු බැවිනි හිරු එළිය ලැබෙන්නේ නැහැ කියන ළමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ එතකොට පිෂ්ඨ නිෂ්පාදනය වෙන්නේ නැහැ හරි හිරු එළිය නොලැබුණු බැවිනි එනම් 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 ප්‍රභා සංශ්ලේෂණය සිදු වී නැත ප්‍රභා සංශ්ලේෂණය සිදු වී නැත ප්‍රභා සංශ්ලේෂණය සිදු වී නැත ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ නැහැ කිව්ලි නැත්තම් ප්‍රභා සංශ්ලේෂණය නැහැ එනම් ප්‍රභා සංශ්ලේෂණය සිදු වී නැත ප්‍රභා සංශ්ලේෂණය සිදු වී නැත එබැවින් ඊළඟට ඒත් එක්කම එබැවින් 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 පිෂ්ඨය පිෂ්ඨය එබැවින් පිෂ්ඨය එබැවින් පිෂ්ඨය නිපද වීම සිදු නොවේ නිපද වීම සිදු නොවේ පිෂ්ඨය නිපද වෙන්නේ නැහැ එබැවින් පිෂ්ඨය නිපද වීම සිදු නොවේ පිෂ්ඨය නිපද වීම සිදු වෙන්නේ නැහැ පිෂ්ඨය නිපද වීම සිදු නොවේ එනිසා 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 අයඩින් ද්‍රාවණය සමග අයඩින් ද්‍රාවණය සමග අයඩින් ද්‍රාවණය සමග වර්ණ විපර්යාසයක් නොදී එම නිසා එනිසා අයඩින් ද්‍රාවණය සමග වර්ණ විපර්යාසයක් නොදී එම නිසා අයඩින් ද්‍රාවණය සමග වර්ණ විපර්යාසයක් නොදී හරි එම නිසා අයඩින් ද්‍රාවණය සමග වර්ණ විපර්යාසයක් නොදී අයඩින් ද්‍රාවණය සමග වර්ණ විපර්යාසයක් නොදී හරි දැන් හැමෝටම පැහැදිලිනේ අයඩින් ද්‍රාවණයත් එක්ක වර්ණ විපර්යාසයක් දෙන්නේ පිෂ්ඨය තියෙනවා නම් විතරයි එහෙම නැත්නම් මේ පරීක්ෂාවට ගත්තොත් පිෂ්ඨය නිෂ්පාදනය වෙලා තියෙනවා නම් පත්‍රයේ පිෂ්ඨය අන්තර්ගත වෙනවා නම් විතරයි අයඩින් එක නිල් හෝ තද දම් පැහැයක් දෙන්නේ එතකොට පිෂ්ඨය නැත්නම් නිල් හෝ තද දම් පැහැයක් දෙන්නේ නැහැ සූර්ය ආලෝකය නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැත්නම් පිෂ්ඨය නිපද වෙන්නේ නැහැ පිෂ්ඨය නිපද වෙන්නේ නැත්නම් ඒ පත්‍රයේ පිෂ්ඨය අඩංගු වෙන්නේ නැහැ එතකොට අයඩින් පරීක්ෂාවේදී නිල් හෝ තද දම් පාටක් දෙන්නේ නැහැ හැමෝටම පැහැදිලිද හැමෝටම මේක පැහැදිලිද හරි ඊට පස්සේ අර බී පත්‍රය ගැන ලියමු බී පත්‍රය ගැන ඉච්චර නැහැ ඒක න පොඩ්ඩයි කියන්නේ කියන්නේ බී පත්‍රය ගැන අවර්ණ පොලි ඉල වෙනම කරුණක් විදිහට ලියන්න මේක වෙනම විදිහට අවර්ණ පොලිතීන් පටිය සහිත පත්‍රය අවර්ණ පොලිතීන් පටිය සහිත පත්‍රය අවර්ණ පොලිතීන් පටිය සහිත පත්‍රයට අවර්ණ පොලිතීන් පටිය සහිත පත්‍රයට අවර්ණ පොලිතීන් පටිය සහිත පත්‍රයට හිරුවෙලිය ලැබුණු නිසා හිරුවෙලිය ලැබුණු නිසා හිරුවෙලිය ලැබුණු නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු වී ප්‍රභා සංශ්ලේෂණය සිදු වී පිෂ්ඨය නිපද වේ පිෂ්ඨය නිපද වේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා පිෂ්ඨය නිපද වෙනවා ප්‍රභා සංශ්ලේෂණය සිදු වී පිෂ්ඨය නිපද වේ
ප්‍රභා සංශ්ලේෂණය සිදු වී පිෂ්ඨයෙන් ඉපද වේ. එබැවින් එබැවින් ඒකට මල්ලා ලියන්නේ එබැවින් එබැවින් අයඩින් පරීක්ෂාවේදී අයඩින් පරීක්ෂාවේදී අයඩින් පරීක්ෂාවේදී අයඩින් ශාකපත්‍රය මුළු ශාකපත්‍රයම මුළු ශාකපත්‍රයම මුළු ශාකපත්‍රයම නිල් හෝ තද දම් පැහැයට පත් වේ. නිල් හෝ තද දම් පැහැයට පත් වේ. නිල් හරි තද දම් පාට හරි වෙනවා. නිල් හෝ තද දම් පැහැයට පත් වේ. නිල් හෝ තද දම් පැහැයට පත් වේ. ශාක පත්‍රයම නිල් හරි තද දම් පැහැ හරිට හරි පත් වෙන්නේ ආවරණය කර තිබු කොටස හරහා. හිරුවෙලිය ගමන් කිරීම නිසා හිරුවෙලිය ගමන් කරන හිරුවෙලිය ලැබුණා නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුණා නම් පිෂ්ඨය නිපද වෙනවා. පිෂ්ඨය තියෙනවා නම් අයඩින් පරීක්ෂාවේදී නිල් හරි පදනම් පාටට හරි පත් වෙනවා. හරි. හැමෝටම පැහැදිලිද මේක? ලියාගෙන ඉවරද? හැමෝම ලියාගෙන ඉවරද? නිල් හෝ පදනම් පැහැදිලි ලක්කේ කියලා කිව්වේ අන්තිමට. හරි. හරි හැමෝටම මේක පැහැදිලිනේ ආයි පැහැදිලි කරන්න දෙයක් නැහැනේ හරි එතකොට දැන් ඕගොල්ලන්ට මේ යන්නේ ජීව විද්‍යා පාඩමක් එතකොට මේකෙදි ගොඩක් ප්‍රශ්න වලටයි කියන්නේ ප්‍රශ්න ප්‍රශ්න වල සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලටයි බහුවර ප්‍රශ්න වලටයි තමයි වැඩිපුර අපි හුරු වෙන්න ඕන එතකොට මේකෙදි ඕගොල්ලෝ කරන්න ඕන ඕගොල්ලන්ට මම මේකේ පහුගිය පාස් ටෙස්ට් වල තියෙන ප්‍රශ්න ටිකත් එකතු කරලා ටියුට් එක ලබන සතියේ දැන් ඔයගොල්ලෝ මාර්තු මාසෙට ටියුට් එක දෙන්නම් ඔයගොල්ලන් ඊමේල් එකේ දෙවන්නම් ටියුට් එක එතකොට මේ ඊළඟ මාසෙ ඉඳලා අපි පටන් ගන්නෙ මේ මොනවද මේ ඊළඟ මාසෙ හම්බෙන්නේ අපිට රසායන කියන්නේ මාර්තු වල දෙවනි සතිය වගේ වෙද්දි රසායන විද්‍යා පාඩමක් තමයි හම්බෙන්නේ මිශ්‍රණ පාඩම එතකොට මිශ්‍රණ පාඩමට ඔයගොල්ලන්ට මිශ්‍රණ පාඩමට සම්බන්ධ වෙනකොට ඔයගොල්ලන්ට ඒක ගොඩක් ගණනය කිරීම තියෙනවා කියලා තේරුම් ගැනීම තියෙනවා එතකොට ඒකට තියරි එක ටියුට් එක දෙන්න. ඒකට තියරි එක ටියුට් එක දෙන්න. ඒකේ හැබැයි වැඩිපුර ප්‍රවණතාවයක් දෙන්නේ. එහෙම නැත්නම් වැඩිපුර බර කරන්නේ ගණන් කොටසට. ඒ කියන්නේ වැඩිපුර ගණන් දාලා ඕගොල්ලන්ට ගණන් හදලා ගණන් පුරුදු වෙන්න පුළුවන් විදිහ තමයි මේ ටියුට් එක හදන්නේ. ඒකේ ගණන් ටියුට් එක දාන ගණන් මම පන්තියේ සාකච්ඡා කරනවා. අමාරු ගණන් තියෙනවා නම් ඕගොල්ලෝ කෝල් එකක් හරි මැසේජ් එකක් දාලා ලියා ගන්න පුළුවන්. ඒක හින්දා අද මෙතනින් ක්ලාස් එක නවත්තනවා. ඊළඟ සතියේ හැමෝම සම්බන්ධ වෙන්න account details ටික කියන්නේ ඔයගොල්ලෝ class fees ගන්න ගෙවන්නේ කොහටද කියන එක මම WhatsApp group එකට දාන්න හැමෝම එකෙන් විස්තර ටික අරගෙන queue විදිහට payment එක කරලා slip එක WhatsApp එකේ photo එකක් ගහලා පිටේ වන්න හරි අදට පන්තිය නවත්වනවා ළමයි හැමෝටම සුබ දවසක්